විෂන්කයා විශ්වාසනීය දැක්ම බලන හැමතැනකම දැන් විෂන්කයා එකක්. අනිත් එක මන්දුන්න වොච්චක වගේ ඉදරගෙන යන්න. ඊට වඩා දෙයක් මට ඕනෙත් නෑ. මට ඔයාගෙන තවම ඒ වගේ හැඟීමක් නෑ සෙනෙහස්. ඒ වුණාට මට ඔයාව දැන් පිටස්තර කෙනෙකුත් නෙමෙයි. හේදි දැනට මට හොඳට මැති. අනිත් එක මන් දුන්න වොච්චක වගේ ඉදරගෙන යන්න. ඊට වඩා දෙයක් මට ඕනෙත් නෑ. මට බයයි සෙනෙහස්. වාට වැරදුනොත් මටත් වරදිනවා සීනි. ඔය බය නැතුව මං කියන දේ කරන්නකෝ. සුසිනිදු සමකට මගේ විශ්වාසය ලක්ස්. සිහිනි නව ලක්ස් සුවඳවත් සුසිනිදු සමකට මගේ විශ්වාසය ලක්ස්. අනේ මල්ලන්නේ නෝනේ, අපි මේ සිරිනන්දයාගේ කට හදන්න පුළුවන් එකේ මේ කොම්පැනි බෙහෙතකටත් හොයාගන්න නැහැ. අපි රවිනාත මහත්තය ඉස්සරහා කියන කටකඩිච්ච කතා දැන් කියනවද කියලා හිතාගන්න බෑනේ. එතකොට ඒ වෙලාවට රවිනාත මහත්තය මොකද කරන්නේ? ඒ පාර ගෝලයට එහා ගුරා, ගුරාට එහා ගෝලයා. අම්මා මුත්ත නැතුව බලන්නේ.
එතකොට අර කතාව ඇති වුණු වෙලේ මනිෂා මොකද්ද කරේ? අනේ කෙල්ල ඉතින් ඇහුණ නොහැනුණ ගානට ඔය බිම් බලාගෙන හිටියේ. මොකද පුතේ? ෂා කොහෙද මේ? මොකද්ද ඔල්ලෝස? කවුද දුන්නේ? අපේ කැම්පස් එකේ ඇනුවල් ක්වෙස් කම්පිටිෂන් එකේ මම සෙකන්ඩ් ප්ලේස්. මුළු කැම්පස් එකෙන්මද පුතේ? නෑ තාත්තේ, අපේ බැජ් එකෙන්. මොනවා වුණත් කැම්පස් එකේ එක දෙක තුන හම්බෙනවා කියන්නේ කොයි තරම් දෙයක්ද මයි පුතේ? ඔයා ඔහොම දෙයක් පෙන්නන්න ඕනේ. ඇත්තටම අපිට මල්ලි ඉස්සරහන් ඒ වගේ වෙලාවක විතරයි ඉගෙන ගන්න වෙලකට යාව අපිට කුලප්පු කරගන්න පුළුවන් වෙන්නේ. ඔයා මෙහෙම කතාවක් අපිට වේල පහ කිව්වේ නෑනේ. ඒක එහෙම ලොකුවට පබ්ලිසිටි දීලා කරපු වැඩක් නෙමෙයි අම්ම. මාව විහිළුවට ගන්න කම්පිටිෂන් එකට මගේ නම දාලා තිබුණෙත් මේ උමායලා. මේ මම ඒක දන්නේ මගේ නම කිව්වහම. එතකොට ඒගොල්ලෝ කොහොමද දන්නේ මේකෙන් දිනන්නේ ගෑල් ළමෙක්මයි කියලා? කම්පිටිෂන් එක තිබුණේ උදේ අම්මා, ප්‍රයිසස් දුන්නේ හවස. ඇයි අම්මා මන් දෙයක් දිනලාවමත් උමාන්නේ? මොකක්ද හනකේ වැරද්ද? දෙයක් දැනගන්නකොට හරියට දැනගන්න එපේ. ඒ කාලේ ඔයාලගේ තාත්තමට තීන්ත පෑනක් දීලා මං අපේ අම්මට කිව්වේ ඉස්කෝලෙන් මට පැමිණීමට හම්බ වුණා කියලා. මේක දැක්කහම මට ඒක මතක් වුණා. පේනවනේ අම්මා හිතන්නේ ඔයා එයාගේ ජාතිය කෙනෙක් කියලා. එයා මගේ ජාතිය තමයි. මොකෝ ඔයාට පේන්නේ ආ රැවුලක් එක්කද? මට බොන්න තේ එකක් හදාගෙන ඉන්න පුතේ. ඔයාගේ අතින් හදපු තේ එක බීලම මේක සමරන්න ඕන. ඈ නේද? ඇහුණද මිහිඳු? නෑ මට ඇහුන්නේ. දරුවෙක් එක්ක හිනා වෙන්න ඕන තැනදී මරා ගන්න එක අම්මකම නෙමෙයි මේ කලා. හරි ලේසි ඇති. බොරු කේන්තියක් පෙන්නලා මගාරින්ඩ. මේ කොහිවත් යන පිස්සෙක්ින් දා මගේ මුළු පඩියම ඉවරයිනේ ත්‍රීවිල් වලට. ඒ බාර දන්න තියෙකිට දෙන බොරු නගර සභාන් දීන ලබූමි තෙල් වත්තට ඒ බොම්බි සීට් හන්දිය දන්නේ කියන්නේ? බොම්බි සීට් හන්දිය? ඔව්. බොම්බේ සීට් හන්දිය කියන්නේ නගර සභා හන්දියට. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ බොම්බි සීට් හන්දිය ඉඳලා භූමි තෙල් වත්තර ත්‍රිවිලයක් ගන්න ගානද? ලංකාවේ බල්කිස්තානේ නතර කරන්නේ කසකස්තානේ. මොන කසකස්තානේ නතර කරතෝ වයි ඉතින් පටලවා ගත්තේ අපි නෙමෙයිනේ. ඔව්. යකෝ මේ පස්සේ ගෙවිලා සෙවල් හලන්නේ අපි දෙන හොයලා දුන්න මන මාලෙක්කේ. මේ එම්බලේ නගර සභාවට විලා වැඩේ කරගෙන යන්නේ තෝ පෙනි හැලියට වඩනට අපි පල්ලියේ මොනවද කියන්නේ?
දැන් එතකොට මේ මට තියෙන ප්‍රශ්නේ ඔයගලන්ට ප්‍රශ්නයක් නෙමෙයිද? ප්‍රශ්නය ප්‍රශ්නයක් ප්‍රශ්නයක් කියන්නේ මේක මල කරුමයක්. ඉඳපා. හෙට වැඩරන වෙලාවට ඇවිල්ලා ඔක කලිසම ඔළුවෙන් ගලවන්න. එතකොටවත් දුව තේරුම් ගනිමේ පස්සේ කියන්නේ මලේ අසනිය පිටිපස්ස කියලා. කමක් නැහැ. එහෙමම කරන්න. මට දැන් කොයි කත් එක ගන්න ඌලේසියෙන් අතරින්නේ මොකද රසාව තමන්ගේ දීපල බලාගෙන ඉන්නේ මොනවයි තියෙන දීපල කොට්ටාවේ හන්දි පතරංග කිවල් දෙකයි තල්වත කුඩ හන්දි කඩ කාමර පහක් එක තට්ටු දෙකේ විලින්නේ දැන් ඔය කොල්ලයි අම්මා ඉන්නේගේ ලක්ෂ 100 කට හැවටිනවා ඒ සේරම බල්ලට දානවා කො කේන්ද්‍ර දෙක දෙන්නගේ කැපෙනවා කැපිල්ලක් අපේ කීට රිපෝරුවක් වැටෙන්න සිහිනි දෙන්නගේ කේන්ද්‍ර දෙක කැපෙනවා හරියට අපේ කීට රිපෝරුවක් වැටෙන්න ගන්න මම දේරුණා මේ වැඩි හරි ගියොත් දෙන්න ජීවිතේ කුරු ජීවිතේ නෝන කෙනෙක් කුක් එක හදන සෑම්පල් එක මොකාද ගිල්ල වගේ ඉන්න තුර නැවෙනවා පිමින්න නැවෙනවා නැත්ත මනුස්සය ඔච්චර නැමෙන්නේ ඇහේ නෙමෙද රොට්ට ගියේ ඇ නෙවුන වැඩිද මේ ගානට අම්මේ හරිනේ මිනිස්සුන්ට දුස්තකම් කරන්න පුළුවන් උඹ වගේ මෙන්න මෙහෙට වතුර තියන්නේ අර එහෙ මිනිස්සයෝ එන මේ කුස්සියේ මේ මය දෙයියෝ එන්නකො වතුර උසේ එන ගහන කිනේ වගේ වතහල්ලකො මේ හැල්ල කොහේ වතුර මේ සුළු දාගෙන ඉන්නම් හරියයි ඔතන කතාවෙන් බහින් හැසිරීමෙන් නම් මේකෙල්ල හරි අහිංසකයි මචං ස්ටෙෆන් ලත් එක බැලුවම නිකන් අහසයි පොළවයි වගේ බාලා දෙනවද සිනාවෙන් හෝ කතාවෙන් නැත මිහා කියලා සින්දු කියලා තියෙනවා ට්‍රිප් එකක්ද කිව්වට අරුවට ඔළුවට ගිහින්නේ නැහැනේ ඒ මොළුවට යන්න තරම් උඹලා වගේ අපි එවෙන් පනිෂ්මන්ට් කාලා නැහැ නේ මචං අන්න ඒක තමයි මම කියන්නේ තුවාලේ තියෙන එක තමයි දන්නේ තුවාලේ වේදනාව
මේ අයින්සක කෙල්ලෙකුට පුළුවන් නම් මචං එච්චි නැති දෙයක් වුණා කියලා විනේගේ නම ගත කරා. දැන් උඹ නිකන් හිතපන්. රවිනාද සමරක්කොළගේ පුතාට මේ එදා වේල හම්බ කරගෙන කණේකගේ දුවෙක් කණ්ඩ ගැහුවා කියන එක පොඩි සිද්ධියක්ද කියලා? මේ ඇත්තටම ලාවටත් හිම දෙයක් වුණේ නැද්ද මචං? උඹ කවුරු කියලා හිතාගෙන ඉන්නේ? නෑ මං එහෙම ඇව්වේ ඒ කෙල්ලගේ මොඩල් එකේ හැටියට ඒ කෙල්ල එහෙම කරයි කියලා හිතන්න බැරි නිසා මචං. මට අත උස්සපිට මං එහෙම ජීවත් වෙන්න දෙයි කියලා උඹ හිතනවද? එහෙමනම් මනිෂ උඹට බොරුවක් කළා මචං. නෑ මචං. ඒ මොඩල් එක එහෙම බොරු කියන පුළුවන් එකකුත් නෙවෙයි. දැන් වාඩ ඕනේ ඒ කෙල්ල මාර අහිංසක තැම්පත් කෙල්ලෙක් කියලා මට ප්‍රූව් කරලා පෙන්නන්න. හා? නෝකනේ. මට මුකුත් කියන්න බෑනේ. තද වෙනවනේ.